ගැබිනි අම්මා කෙනෙක් සතුටින් හිටියොත් අත්කර ගන්න පුළුවන් වාසිය ඇසුවොත් ඔබත් පුදුම වේවි. ඔබත් මවක් නම් හෝ මවක් වීමට බලාපොරොත්තු වෙන ඉන්න කාන්තාවක් නම් මේ වීඩියෝ එක බොහොම වැදගත් වේවි. ගැබිනි කාන්තාවක් ගොඩක් සතුටින් හිටියොත් ඒ කෙනාට ගොඩක් ලොකු වාසිය ඇති කර ගන්න පුළුවන් වෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝ එක මගින් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ ගැනයි. දරුවෙක් ලැබෙන්න ඉන්න කාන්තාවක් දිහා කොයි කවුරුත් බලන්නේ ගොඩාක් ගෞරවයකින්නේ. අනේ ඉතින් බඩදරු අම්මෙක්නේ යන සිතවිල්ල හැම කෙනෙක්ගෙම හිතේ ඇති වෙනවා. ලෝකේ තියෙන දියුණුවත් එක්කම දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්ගේ සතුට ගැන බොහෝමයක් පරිේශනද මේ කාලයේදී සිද්ධ වෙනවා. අම්මා කියන්නේ විශ්ව සාධාරණීය සංකල්පයක් විදිහට තමයි අපි හැමෝම සැලකන්නේ. මොන රටක මොන ජාතියක කෙනෙක් වුණත් ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසාම අම්මෙක් වෙන්න ඉන්නකොට අම්මව සතුටින් තියෙන එක කොයිතරම් වැදගත්ද කියන එක ගැන වගේම ඒ අම්මා මොන හරි දෙයක් නිසාවෙන් අසතුටෙන් ඉන්නවා නම් ඒකෙන් සිද්ධ වෙන ප්‍රශ්න ගැනත් මේ විද්දි ගොඩක් අවධානය යොමු වෙලා තියෙනවා. මේ ගැන කොච්චර බැරෑරුම්ව සොයා බලනවද කියලා කිව්වොත් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් ගැබෙනි අම්මා කෙනෙක්ගේ සතුටයි කලනයයි අතර තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද කියලා පර්යේෂණ පවා පටන්ගෙන තිබෙනවා. ඔබට දැන් තේරෙනවා ඇති ගැබ්ගෙන ඉන්න අම්මා කෙනෙක්ගේ සතුට මොන තරම් වටින දෙයක්ද කියලා. ඒකෙන් එයාලා පෙන්වලා දෙන්නේ ගැබිනි අම්මා කෙනෙක් දුකෙන් හිටියොත් ඒ අම්මගේ ශරීරය තුලින් ශ්‍රාවය පිට වෙනවා කියලයි. එහෙම වුණොත් ඒක ඒ අම්මගේ ලේ ගමන් කරන එකට වගේම කලලයටත් බලපෑමක් ඇති කරවන්නට පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ගර්භණියකගේ සතුට කොච්චර වැදගත්ද කියලා පර්යේෂණ වලින් පෙන්වලා තියෙන්නේ. ඒ වගේම තමයි සියටල් වෛද්‍ය මධ්‍යස්ථානයේනුත් ගැබිනි අම්මලා ගැන පර්යේෂණ කරලා තියෙනවා. එයාලා එකෙන් පෙන්වලා දීලා තියෙන්නේ ගැබ්ගෙන ඉන්න අම්මලාගේ සතුට වගේම දුක ඒ අම්මලාට හැදෙන විවිධ ලෙඩ රෝගවලට හේතු වෙනවා කියලයි. ගැබ්බර කාලයේදී ඒ අම්මාට අධි රුධිර පීඩනය වගේ දෙයකට ගොදුරු වුණොත් ඒකෙන් ඇතිවන භයානක තත්වය දරු කලලයට ගොඩක් දරුණු විදිහට බලපෑම් ඇති කරන්නට ඉඩකඩ බොහෝ සෙයින් තියෙනවා. මේකෙන් තියෙන භයානකම තත්වය තමයි ගර්භණී වලිප්පුව වගේ ගොඩක් දරුණු තත්වයන් ඇති වෙලා මෙලොව එළියවත් දැකලා නැති ඔබේ ආදරණීය දරු කලලයට හානි සිදු වෙන්නට පුළුවන් වීම. මේ හින්දාම විවිධ විද්වතුන් කියන්නේ ගැහැණියක් ගැබ් ගත මුල් කාලයේදී ඉඳන්ම ඇය ඉතාමත් සතුටින් ඉන්න ඕනේ කියලයි. පීටර්ස්බර්ග් මැගි කාන්තා මධ්‍යස්ථානයත් මේ ගැන සොයා බලා තිබෙනවා. එයාලා පෙන්වලා දෙන්නේ ගැබ්ගෙන ඉන්න අම්මා කෙනෙක් සතුටින් හිටියොත් ඒ අම්මගේ දරු ගැබ පරිස්සම් කරගන්න පුළුවන් කියන එකයි. සමහර ගැබෙන අම්මලා ඉතින් ගොඩක් මහතයිනේ. ඉතින් ඒ අම්මලා ගොඩක් තරබාරු වුණාම ගර්භ වලිප්පුව හැදෙන්නටත් පුළුවන් කියලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. මේ වීඩියෝ එක බලන ඔයා ඉස්සරහට මවක් වෙන්න ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාට මේක ගොඩක් වැදගත් වේවි. මේ ගර්භ වලිපුව හැදෙන්නේ ශරීරයේ හැදෙන මේද වලින්. මේ තත්වය කොයි මොහොතකවත් සුළු වෙන්නම් හිතන්න එපා. ඒ හින්දම ගැබ් අරගෙන ඉන්න අම්මා කෙනෙක් සෞඛ්‍යවත්ව ඉන්න එක ගොඩක් වටින දෙයක් වෙනවා. ලෝකයේ තියෙන දියුණුවත් එක්කම මෙන්න මේ විදිහට තමයි ගැබිනි අම්මා කෙනෙක්ගේ සතුට කොච්චර වැදගත් වෙනවද කියලා හොයාගෙන තියෙන්නේ. දැන් කාලේ විතරක් නෙමෙයි ඉස්සරත් ගැබිනි අම්මා කෙනෙක්ව ගොඩක් සතුටින් තියන්න අපි වැඩිහිටියන් හැම මොහොතකම උත්සාහ ගත්තා. කොටින්ම කිව්වොත් ඇසට ප්‍රිය නැති දේවල් පේන්නවත් සැලසුවේ නැහැ. ඒ අම්මාව හිතෙන් විතරක් නෙමෙයි දකින ඕනම කෙනෙක්ට දැක්කහම සුන්දරත්වයක් ඇති වෙන විදිහට
ගොඩක් පිරිසිදුව තිබ්බා. එදාට වගේම මේ ගැබිනියන්ගේ සතුට අදටත් පොදු දෙයක් වෙනවා. ඒ අම්මව සතුටින් තිබ්බොත් ගොඩාක් හොඳ නිරෝගී දරු පැටියෙක්ගේ සුරතල් විඳින්නට පුළුවන්. ඉතින් ඔබත් ගැබිනිමවක් නම් හැම වෙලාවෙම ගොඩාක් සතුටින් ඉන්න. ඒ වගේම ඔයාලගේ ගෙදර මේ වෙනකොට පුංචි බණ්ඩිය අතගගා පුංචි පැටියා එක්ක සතුට විඳින අම්මා කෙනෙක් ඉන්න පුළුවන්. අන්න එයාලට කිසිම දුකක් නොදී ගොඩාක් සතුටින් ආදරෙන් රැක බලා ගන්න.